ඉතින් මම මේ අවස්ථාවේ රැඳිලා ඉන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නීති විරෝධී කුමන්ත්‍රණයකින් පස්සේ මුල් රටම අවුලට දාපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් දෙන්නා නීති විරෝධී දෙවෙනි කුමන්ත්‍රණය සඳහා දැන් පෙළ ගැසෙමින් ඉන්නවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව නීති විරෝධී අගමැතිවරයෙක් පත් කළා, නීති විරෝධී කැබිනට් මණ්ඩලයක් පත් කළා. මුළු රටම අවුල් කරපු මහින්ද මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් පටහැනිව මේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරවන්න, සමහර විට අද රාත්‍රියේම විසුරවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වෙනි ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා වූ බලය පිළිබඳ සඳහන් කළා තියෙනවා. ඒ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි වගන්තියේ දැක්වෙන කොන්දේසි වලට යටත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන ආකාරයට පාර්ලිමේන්තුවේ සම්පූර්ණ දුහර කාලයෙන් වසර 4 මාරක් ගත වුණු පසු තමයි පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන්. ඊට කලින් විසුරවන්න ඕන නම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රී ගණනින් 3/2ක ඡන්දයෙන් යෝජනාවක් සම්මත කරගෙන තමන් විසුරුවා ගැනීමට ලක් කරන්න පාර්ලිමේන්තුව තීරණය කරන්න ඕන. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ලැබෙන්නේ අවුරුදු 4 මාරක් ගත වුණු පසුයි. ඒ කාලේ උදා වෙන්නේ 2020 පෙබරවාරි මාසෙ. එහෙම තිබියදී වැරදි දේශපාලන තීරණයක් අරගෙන ඒ වැරදි දේශපාලන තීරණය හරහා රට විනාශයට අරන් ගිහිල්ලා 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙනකොට තමන් ලැජ්ජාවට පත් වෙන එක වළක්ව ගන්න, තීරණාත්මක පරාජයකට පත් වෙන එක වළක්ව ගන්න දැන් මේ උත්සාහ කරන්නේ තවත් නීති විරෝධී අංක 2 කුමන්ත්‍රණය කරන්න. මේ රටේ බුද්ධිමත් ජනතාවට පක්ෂ පාට ભેදයක් නොතකා මේට එරෙහිව කටයුතු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. රටේ ජනසම්මතවාදය, උත්තරීතර නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම සඳහා පෙළ ගැසෙන්නට කියලා අපි ඉල්ලා හිටිනවා. වැඩි විස්තර පසුවයි.